යුක්තියම හිවමේ ඉලක්කන් ගැන ලොකු කතාවක් කිව්වා. හැබැයි ඒ ඉලක්කන් ඔක්කොම මැද අමතක කරපු ඉලක්කම තමයි දහස් ගණන් අතලඟුට අරන් තියෙනවා. එයාට නඩු පවරන්න තරම්වත් සාක්ෂි නැහැ කියන එක. ඒ වගේම අමතක වෙච්ච අනිත් එක තමයි අත්අඩංගුවට ගත්ත කියපු මත්ද්‍රව්‍ය වලින් තුනෙන් එකක් පමණම මත්ද්‍රව්‍ය වෙනුවෙන් පාන් පිටි කියලා රස පරීක්ෂක වාර්තාවේ හෙළිදරව් වෙච්ච එක. අහිංසක තරුණයෝ 20ක විතර ප්‍රමාණයක් පොලිස් අත්අඩංගුවේදී පොලිස් කූඩු ඇතුළේදී මරා දමලා තිබුණු එක. ඉතින් ඒවා මොකක්වත් කතා නොකර තමයි ඔහු යුක්තියම හිවම ගැන කිව්වේ. දැන් අපිට හරි පැහැදිලි යුක්තිය කියලා නටලා අන්තිමට මොකද්ද වෙලා තියෙන්නේ කියලා අපි මේ ඊයේ පෙරේදා අතුරුගිරි සිද්ධියදීත් අපි දැක්කේ. පාතාල කණ්ඩායම එකිනෙකා මහපාරේ මරා ගන්න තත්ත්වයක් ඇවිල්ලා තියෙන මද්ද්‍රව්‍ය ජාවාරකරු ප්‍රසිද්ධියේ පෝස්ටර් ගන්න තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒක තමයි අවසානට යුක්ති මෙහෙයුමෙන් අන්තිමට ඉතුරු කරලා තියෙන්නේ. ඒක ගැනත් ඔහු කිව්වේ අතුරුගිරියේ සිද්ධියේ තව දෙන්නෙක් විතරයි අත්අඩංගුවට ගන්න තියෙන්නේ, ඉතුරු ඕන කට්ටිය අරන් තියෙන්නේ කියලා. මේ දෙන්නෙක් විතරක් කියලා කියන්නේ මම හිතන්නේ වෙඩි තියපු දෙන්නගෙන වෙන්නේ නැතිව කියන්නේ. ඒත් වෙඩි තියපු දෙන්න ඇරෙන්න කොහේවත් පැත්තක හිටපු කට්ටිය ගොඩක් අත්අඩංගුවට ගත්තා කියලා. ඒත් ওই විදිහටම තමයි මුළු යුක්ති මෙහෙයුමම ගියේ.